ආයුබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්සල වෙතයි අවධානය අපේ රටේ ජනතාවට කෑම ඖෂධ සහාය යුතුයකම්ද මගහැරෙන බව රතු කුරුසිය කියයි අර්ම පුදුම කැබිනට් තීන්දුව ගැන සජිත් කියන කතාව मरण हतराई वर्कापुल पस्कंद मव सहपुतु बिलिगानी पक्ष देशपालने पसकला एकतु वान्न जनपति रनिल इल्लाई अमेरिकन ज्ञानक्कगे उपदेश गत्त गोटाबे गेन विमाल कियाई तमा गेन बोरु कियन अयट एरहिव अधिकरणयट यान्न हदन कंचन විස්සයි විස්ස හෙටින් ඇරඹෙයි සියත රේඩියෝවෙන් පන්දුවෙන් පන්දුව බලමු නේද අංක 1 ආරක්ෂිත ඉටිගිනි පෙට්ටි සූර්යා ගිනි පෙට්ටි මුලින්ම දේශීය පුවත් වෙතටයි අවධානය වරකපොළ දෙමහල් නිවස මතට කඩාවැටුණු පස්කන්දට යට වූ මවගේ සහ පුතුගේ සිරුරු අද ගොඩගනු ලැබුවා පස්කන්ද කඩාවැටෙන අවස්ථාවේ එම නිවසේ සිටි තුන්දෙනාගෙන් පියාගේ දිවි බෙහෙරාගෙන තිබෙනවා මේ අතර දිස්ත්‍රික්ක 6ක් සඳහා නිකුත් කර තිබූ නායෑම් අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මකයි පවතින අධික වර්ෂාවත් සමග කැලණි ගඟ පිටාර ගලා ඇති අතර පහත් බිම් රසක් ජලයෙන් යට වී තිබෙනවා තවත් ගංගා රසක ජල මට්ටමද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ බියගම මාර්ගද යට වීම හේතුවෙන් රථ වාහන ගමනාගමනයටද බාධා එල්ල වී තිබෙනවා පවතින අයහපත් කාලගුණ තත්ත්වයක් සමග ඊයේ පසුරුවේ වරකපුල තුඹලියද්දී දෙමහල් නිවසක් මතට පස්කන්දක් කඩා වැටුණා. එම අවස්ථාවේ නිවසේ සිටි පියා මව සහ පුතු මෙම අනතුරට මුහුණ දුන් අතර සුන්බුන් අතර සිරවි සිටි පියා මුදාගෙන වරකපුල මූලික රෝහලට ඇතුළත් කළා. ඔහුගේ පාදයේ බිඳි ගොස් ඇති අතර ඊයේ රාත්‍රියේම ශල්‍ය කර්මයකට භාජනය කර තිබෙනවා. සුන්බුන් අතර සිරවි සිටි මව සහ පුතු සොයා පසුව මෙහෙයුම් ක්‍රියාත්මක වූ අතර මවගේ දේහය අද අලුයම සොයා ගන්න ලැබුවා. අනතුරුව අද පෙරවරුවේ විසි හතර හැවිරිදි පුතුගේ සිරුරද ගොඩ ගැනීමට හැකි වුණා. නිවසේ සමාජිකයෙකු වන තවත් වයස අවුරුදු 10ක කුඩා පිරිමි දරුවෙකු අනුතර සිදුවන අවස්ථාවේ නිවසේ සිටියේ නැහැ. මේ කැලණි ගඟ පිට අර ගැලීමෙන් එයවට පිහිටි පහත් බිම් ජලයෙන් යට වී තිබූ ආකාරයයි. තවත් ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වී තිබුණේ මෙලෙසින්. ශ්‍රී ලංකාව ණය තිරසාරත්වයේ කරා ළඟාවන තෙක් අලුතින් ණය දෙන්නේ නැති බව ආසියානු පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂිකා ඈන් මාරි පවසනවා. ඒ වොෂින්ටන් නුවර පැවැත්වෙන IMF වාර්ෂික සමුළුවට එක් වෙමිනුයි. රජයේ ලක්ෂයට වැඩියෙන් උපයන අයට 6%ක බද්දක් ගැහුවත් අද ලක්ෂයේ වටිනාකම රුපියල් 30,000කට වැටී ඇති බවයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ. දවසින් දවස ඉහළ යන බදුබරත් එක්ක රටේ ජනතාව දැඩි අපහසුතාවයකට පත් වෙලා ජීවිතේ දුක් පහන්සින් හම්බ කරන හැම සතේම ආණ්ඩුවට පූජ කරන්නයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වක්‍ර බදු විදිහට පසුගිය දිනක සිට මාසික ආදායම ලක්ෂයේ ඉක්මවන පුද්ගලින්ටත් බදු ගහන්න ආණ්ඩුව සැරසෙමින් සිටිනවා. ඒ 6%ක බද්දකට යටත්වයි. ඒ වගේම 5%ක රඳවා තබා ගැනීමේ බද්දක්ත ක්‍රියාත්මකයි. මීට අදාළ වූ බදු සංශෝධන පනත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මාසික වැටුප රුපියල් ලක්ෂයකට වැඩි නම් 6%ක බද්දකට යටත්වන්නේ මේ විදිහට. ලංකාවේ ඩොලරය දැන් තියෙන්නේ 359 අගයක. ලංකාවේ ආහාර කාණ්ඩයේ උද්ධමනය 95%ක්. ඔබ මේ දකින්නේ උද්ධමනය කියන වචනයට හොඳම උදාහරණ. මහ බැංකු වාර්තාවේ මේ පිළිබඳව නිවරදිව දත්ත සටහන් වනවා. 2021 වසරේ අගෝස්තු හා 2022 අගෝස්තු හා සැසඳීමේදී ඒ බව මනාව අවබෝධ කරගත හැකි. පසුගිය වසරේ අගෝස්තු මාසයේ ආනයනික වියලි මිරිස් කිලෝවක් පැවතියේ රුපියල් 530ක් ලෙසයි. එය මේ වසරේ අගෝස්තු වන විට රුපියල් 1644.32 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පරිප්පු කිලෝවක් පසුගිය වසරේ අගෝස්තු මාසයේදී රුපියල් 206.67ක් ලෙස පැවතියා.
එය මේ වසරේ අගෝස්තු මාසයේ වන විට රුපියල් 460.45 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුදු සීනි කිලෝවක් පසුගිය වසරේ අගෝස්තු මාසයේදී පැවතියේ රුපියල් 144.17ක් ලෙසයි. එය මේ වසරේ අගෝස්තු වන විට රුපියල් 298.75 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම කැකුළු හාල් කිලෝවක් රුපියල් 220 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කැකුළු හාල් කිලෝවක පසුගිය වසරේ අගෝස්තු වන විට පැවති මිල රුපියල් 98.87ක්. දැන් අලුතෙන් එකතු වන බදු මුදලුත් එක්ක බොහෝ අයගේ වැටුප් ජීවත් වීමට ප්‍රමාණවත් නැති තැනකට ගමන් කරමින් තිබෙනවා. මේ අතර මේ දිනවල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර ලබා දීම සම්බන්ධයෙන් ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව වැනි බහුපාර්ශ්වීය සංවිධාන සමග කටයුතු කරමින් සිටින බවයි ආසියානු පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂ ඇන් මාරි වොල්ෆ් ප්‍රකාශ කර ඇත්තේ. එසේම ඇය වැඩිදුරටත් සතහන් කර ඇත්තේ බහුපාර්ශ්වීය ණය දෙන්නන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායකයන් මත පදනම්ව ශ්‍රී ලංකාව ණය තිරසාරත්වයේ කරා ළඟාවනතුරු නව ණය දෙන්නේ නැති බවයි. බාල බොරතෙල් නිසා නිපද වූ දෙවිතෙල් මෙට්‍රික් ටොන් 30,000කට වැඩි ප්‍රමාණයක් සපගස්කන්ද පිරිපහදුවේ ඇති බව වාර්තා වනවා. මෙහි ඔක්ටේන් අර්ගයේ අඩු බාල පෙට්‍රල් මෙට්‍රික් ටොන් 7,000කටද වැඩියෙන් නැති බවයි වෘත්තීය සමිතිය පවසන්නේ. මේ හේතුවෙන් ඩොලර් ලක්ෂ 900කට වැඩි පාඩුවක් සිදු වෙ ඇති බව ආනන්ද පාලිත පෙන්වා දෙනවා. මේ වෙන විට පිරිපහදුවේ ටැංකි 6ක පමණ මෙට්‍රික් ටොන් 7,000කට වැඩි ප්‍රමාණයක් ලීටර වලින් ලීටර් ලක්ෂ 95කට වැඩි ප්‍රමාණයක් 92 ප්‍රමිතියට නැති ඔක්ටේන්ගේ 80 අඩු ප්‍රමිතියේ පෙට්‍රල් ටැංකි 6ක පමණ ගොඩ ගහලා තියෙනවා. ඊළඟට මේ බාල උරල් කියන බොරතෙල නිසා සල්පාකයේ වැඩි සහ ඝනත්වයේ වැඩි දැවිතෙල් මෙට්‍රික් ටොන් 30,000ක් පමණ ගොඩ ගහලා ඒක නිසා දැන් බොරතෙල් ගෙනාව පිරිපහදු කරලා ටැංකිය වලට දාගන්න බැරි තත්ත්වයක් එතන ඇතිලා. පිරිපහදුවේ දැඩි කාර්මික ගැටලු ඇති වෙමින් තියෙනවා. ඩොලර් ලක්ෂ 900කට වඩා මේ බාල ඝනදිනුව නිසා රටට අහිමි කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අද බලශක්ති අමාත්‍යවරයාද කරුණු පැහැදිලි කළා. වහල ඉවල නැවත ක්‍රියාත්මක කරන්නට දින කීපයක් යනවා පිරිපහදු කරපු තෙල්ෙන් ඉන්ධනෙන්. හැබැයි පළවෙනි දවස් ඉඳලා ඉන්ධන නිෂ්පාදනය වෙනවා. ඒතර පළවෙනි දින කීපේ නිෂ්පාදනය වෙන ඉන්ධන අර ඔක්ටේන් 90 92 95 දක්වා යන්නේ නැහැ. ඒ තමත්ම අඩු කොටසක් එන්නේ. ඒක තමයි පළවෙනි දින කීපය ඇතුලේ අර ඉන්ධන පිරිපහදු වෙනකොට 80 85 නැත්නම් අර 90ට අඩු ඒවා නිෂ්පාදනය වෙනවා. ඒව අපි වෙළඳපොළට නිකුත් කරන්නේ. ඒව තොග වශයෙන් තියනවා. ඊට පස්සේ අපි පිරිපහදු තෙල් දෙක අග එකතු කිරීමෙන් පස්සේ හරි ඔක්ටේන් අර ප්‍රමාණය. ඒ කියන්නේ වැලියු එක ආවට පස්සේ තමයි වෙළඳපොළට නිකුත් කරන්නේ. ඒතර 2021 ෙත් පිරිපහදුව වහපු හින්දා ඒ වෙලාවේ ඕපනින් ස්ටොක් එක මෙට්‍රික් ටොන් 263යි. මේ 80 85 ඊළඟට ක්ලෝසිං ස්ටොක් එක 2782 දෙසැම්බර් වහන පිරිපහදු. ආයේ ජනවාරි තියෙනවා 2782 ඕපනින් ස්ටොක් එක. ජුනි මාසේ අපි අර පිරිපහදු එකතු කරාම 2300ක් එකතු වෙනවා. මේ අවසාන වරට ජූලි, අගෝස්තු, සැප්තැම්බර් 2485ක් එකතු වෙනවා. ඒතර ඕපනින් ස්ටොක් එක 8100යි, ක්ලෝසිං ස්ටොක් එක 6725යි. මම ඇමතිවරයා හැටියට ඉන්නේදී මේ යූරල් මේ කියන ක්‍රූඩ් එක ආවහින්දා වෙච්ච දෙයක් නෙවෙයි. පිරිපහදුව හදපු දවස් ඉඳලා මේක තමයි ක්‍රියාවලිය. දැන් මම දැක්කා සමහරු කියනවා බලාගාර එකකටවත් ගන්න බෑ දෙවිතෙල් ටික ගොඩ ගහලා තියෙනවා. එකක් කියන්න ඕන බලාගාර වලට අවශ්‍ය දැවිතෙල් ටික අපි මේක දෙනවා. දැවිතෙල් වලට බලාගාර වලට ගැටලුවක් නෙවෙයි තියෙන්නේ. එක බලාගාරයක පමණක් අපේ වෙස් කෝස්ට් බලාගාරය, කෙරවලපිටිය බලාගාරය, ඒකේ පාරිසරිකව තියෙන අගයක් තියෙනවා. සල්ෆර් දෙකේ අගයට පමණයි ඒක පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒක අර මැෂිනරි රික්වයර්මන්ට් එකක් නෙවෙයි. ඒතර මේ මැෂිනරි රික්වයර්මන්ට් එකේ ඒකට කියන තුන දක්වා යන්න පුළුවන්. ඒතර අපි ඒ බලාගාරට විතරක් අගය වෙනස් කරලා ඉවරලා දැවිතෙල් අපි ලබා දෙනවා. හැබැයි අනිත් බලාගාර වලට, කර්මාන්ත වලට කිසි ගැටලුවක් නැහැ අපි ලබා දීලා තියෙනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා විදුලි බල මණ්ඩලය දෙසැම්බර් මාසයට පෙර ප්‍රතිව්‍යුහගතකරණය කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. මෙ අතර බලශක්ති ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් තමන්ට සහ නිලධාරීන්ට එල්ලවන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව ඔහු වැඩිදුරටත් පැවසුවා. ආසත්‍ය ප්‍රකාශවලට එරෙහිව නඩුමඟට යන බවයි ඔහු ප්‍රකාශ කළේ. ජනවාරි පළවෙනිදා ඉඳලා මේ අවුරුද්දේ ටෙන්ඩර් 67ක් ඉදිරිපත් කළා තියෙනවා. 67ට කිසිම සැපයුම් කරුවෙක් ඉදිරිපත් වෙලා නැහැ. ඒතර මේ unsolicited proposals කියන ඒවා 60කට වැඩි ප්‍රමාණයකට දීලා තියෙනවා, ඇනවුම් දීලා තියෙනවා. හැබැයි 60 ගණන් 11යි සැපයුම් කරුවෝ මේ දක්වා පුළුවන් වෙලා තියෙන්නේ ඒ සැපයුම මේ රටට ගෙනල්ලා පෙන්වන්න. හුඟක් වෙලාට චෝදනා හැන්නලා කොරල් සමාගම. කොරල් සමාගම එක, විටෝල් කියන සමාගම අනිත් සමාගම. ඊළඟට ස්විස් සිංගප්පූර්, BB එනර්ජි, ෆිට්සයා
මෙන්න මේ සමාගම් කීපෙම පහුගිය මාස 6 අපිට තෙල් සැපයීම් මෙනුවෙන් ඉදිරිපත් වෙලා තියෙනවා ඊළඟ දින චෝදනාව තමයි ඉහළ අගයක් අපි ප්‍රීමියම් එක වැඩි ප්‍රීමියම් එකට තමයි අපි ගන්නෙ ගන්න තිබුණා මෙන්න මේ ප්‍රීමියම් එක ඒ මිල ගණන් ඉදිරිපත් කරාට පස්සේ ඕන් ඉදිරිපත් කරන මිල ගණන්ම අපි එකඟ වෙන්නේ නැහැ ඕන් මේ ප්‍රමාද ගාස්තු මත නෙමෙයි කරන්නේ ඒ නිසා ඕන් රිස්ක් ප්‍රීමියම් එක ඉන්ෂුරන්ස් ප්‍රීමියම් එකක් කියනක් එකතු කරලා තියෙනවා අපි දැන් සැපයීම් කරුවන්ට ගෙවනවා එන ඒවට ගෙවනවා ඒ නිසා අපි දැන් අර ප්‍රීමියම් එක කියන එක එන්න එන්න අඩු වෙලා තිනවා කියලා පේනවා චෝදනාවක් කියලා තිබුණා මට ඒකට මම නෛතිකව ක්‍රියාමාර්ග ගන්නවා මා ඇමතිවරයා හැටියට පත් වුණාට පස්සේ එක සමාගමකට පමණයි මේ පහුගිය කාලේ ඉන්ධන ආනයනයට ඉඩ සලසා දීලා තියෙන්නේ කියලා. කාරණා පිළිබඳව මේ වන විටත් නීත්‍යානුකූලව කටයුතු කරමින් ඉන්නවා. විදුලි බල මණ්ඩලයේ අවසාන වාර්තාව ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා තියෙන එළමෙන සතියේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව අවසාන වාර්තාව අපි බලාපොරොත්තු වෙනවා එළමෙන සතියේ කැබිනට් මණ්ඩලයට හෝ ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන්න. අනුමැතිය ගැනීමෙන් පසුව දෙසැම්බර් මාසෙ වෙන්න පෙර මම බලාපොරොත්තු වෙනවා කනිත්‍ය සංස්ථාව සහ ලංකා විදුලි බල මණ්ඩලයේ දෙකම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල සිදු කිරීම සඳහා පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය හෙට ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියාහිදී පැවැත්වීමට නියමිතයි. සියත රේඩියෝව පන්දුවෙන් පන්දුව ඔබට කියන්නට සූදානම්. මේ පිළිබඳව අපේ සූදානමයි. මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල ගුවන් විදුලි විකාශක ලෙස කටයුතු කරන්නේ සියත FM අප නාලිකාවයි. ඉතින් ඒ සඳහා දැනටමත් අපේ FM මැදිරි සංකීර්ණය සූදානම් කරමින් සිටිනවා. අප සියත ප්‍රවෘත්ති අංශයේ පැමිණියා ඒ පිළිබඳව සොයා බැලීමක් සිදු කරන්නට. මේ සියතට කුසලාන ලැබෙන කාලයයි කාලයයි මේ සියතට කුසලාන ලැබෙන කාලයයි කාලයයි සත්කාරයෙන් මුල් තැන උසුලනා අලියතුන් තත් පා වඩ අතුරනා ශ්‍රී ලංකාවේ සජීවී නිල ගුවන්විදුලි සහායක විදිහට වැඩ කරතු ගන්න මේ අයිතින් ලබාගෙන තින්නේ සියත FM අපි ඉතින් ඔබට අවසන් මහා තරඟ දක්වාම සියලු තොරතුරු පන්දුවෙන් පන්දුර සජීවීව තිල්ලකන සූදානමින් ඉන්නවා. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ගොඩක් කාලවට මෙවර තරඟාවලියේ තරඟ තියෙන්නේ ගොඩක් කාලවට ඩේ ටයිම් එකේ උදෑසන 9ට දවල් 1ට වගේ. ඉතින් ඔබට විතර රජකාරී නිසාවෙන් තරඟ නරඹන්න හැකියාවක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඔබට කොහේ හිටියත් ඔබට සියත FM හරහා සජීවීව ශ්‍රවණය කරන්න පුළුවන්. ග්‍රවුන්ඩ් එකේ ඉන්නා වගේම ඒ හැඟීම ඒ ආකාරයෙන්ම ඔබට තින්නකන් අපි සූදානම් වෙන්නම්. මේ පුංචි ලංකාවට සම වෙනා වාදක විදගෙන කුසලානය වෙත හිසරක වේගින් නදී දණ්ඩරා ඉදිරියටම යමු ජය අරගෙන එමු විශ්වයම පත්තර ලෝකෙ සමා. මෙන්න මේ විදිහට තමයි හෙට සිට ආරම්භ වන ලෝක කුසලානේ සියලු තොරතුරු ඔබ වෙත ගෙනීමේ මැදිරිය සකස් වුනේ. ඉතින් සියත FM අපේ කණ්ඩායම හෙට සිට සූදානමින් සිටනවා මේ ලෝක කුසලානේ සජීව අත්දැකීම් පන්දුවෙන් පන්දුව ඔබ වෙත ගෙන ඒමට රැඳී සිටින්න සියත FM සමගින්. සියත එක්ක ක්‍රිකට් දිනමු. ICC T20 World Cup 2022 official radio broadcaster Seattle FM සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනයේ ඉවත දමා ජනතාවගේ ආහාර ගැටලුව විසඳන වැඩපිළිවෙලට සියලු දෙනා එක් විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ලබන වසරේ ඇතිවිය හැකි ගෝලීය ආහාර අර්බුදයට ශක්තිමත්ව මුහුණ දීමේ වැදගත්කමද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. එය අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතන ශ්‍රවණාගාරයේ පැවති හමුවකට එක්වමින් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණ සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික කේන්ද්‍ර සවිබලගෙන්වීමේ බහුආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය පිළිබඳව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුණා. ඒ අම්පාර හාණ්ඩි උසස් තාක්ෂණ ආයතන ශ්‍රවණාගාරයේදී ඉන්ධන ප්‍රමාණය දීලා තියෙන්නේ සැප්තැම්බර් ඔක්තෝබර් මාසෙට මේ අවුරුද්දේ. ඒක හරි මිලියන 6.6යි. දැන් ආපහු මේ වගා කරන කාලෙනේ අස්වැන්න ගන්න කාලෙ තව කොච්චර උනද? අස්වැන්න කපන කාලෙට මේ තියෙන ප්‍රමාණය වලට අඩුවෙන් එන්නේ කියන්නේ. දැන් හරි දැන් ඒ ඕනේ ප්‍රමාණයක් දැන් මෙතන කියන්න. මිලියන 1.2කට කිට්ටු ප්‍රමාණයක් තමයි ඕනේ V වලට. අනික හැම එකටම ඒ කාලට දාන්න. හරිද? මේ දී වැඩිදුරටත් අදහස් දක්වූ ජනාධිපතිවරයා
දෙවන ලෝක යුද්ධයේ ආහාර ගේන්න බැරිුණාට ආර්ථිකය කඩා වැටුණේ. දැන් ආර්ථිකය කඩා වැටලා තියෙන්නේ. ගිය අවුරුද්දට වඩා අපි මේ ආර්ථිකය ගොඩ ගන්න තියෙනවා. තාම ප්‍රශ්න තියෙනවා. එක අතකින් අපිට මුදල් අච්චු ගන්න ගියොත්, මුද්‍රණය කරන්න ගියොත් උද්ධමනය වැඩි වෙනවා. තියෙන මුදල් එක්ක වැඩ කටයුතු කරාම සීමා ඇති වෙනවා. කෙසේ හෝ අපි අද ඇවිල්ලා තියෙන්නේ මේ ප්‍රශ්නෙන් හැම එක්කෙනාම එකට එකතු වෙලා ඉදිරියට යන්න. දැනට තියෙන්නේ තමන්ගේ ප්‍රදේශවල වගාව ආරම්භ කරන්න, ඒ ගැන වාර්තා කරන්න. දෙවනුව අපේ ආහාර සුරක්ෂිත කාර්යාංශයෙන් දැනුම් දෙන්නට යනවා අපිට වැඩිපුර උවමනා ආහාර ද්‍රව්‍ය ගැන. වී වගාව ගැන ප්‍රශ්නයක් නැහැ. මේ අනුව ගියොත් අපිට අතිරික්කයක් තියෙනවා. නමුත් බඩඉරුඟ වාගේ එහෙනම් පුළුවන් ස්ථානවල ඒ ප්‍රමාණය වැඩි කරන්න කියලා ඊළඟට කියනවා. ඉතින් තමන්ගේ ප්‍රදේශවලත් ඒක කරන්න සිදුවේ. මේ නිසා අපි බිම් මට්ටමින නිලධාරීන් සියලු දෙනාම එකට එකතු කරලා තියෙනවා. ඔක්කොම වැඩ කරන්න. දෙවනුව මන්ද පෝෂණයෙන් ඉන්න අය. එයාට ආහාර ලැබලා දෙන්න වැඩසටහන. ඒත් ඊළඟට මේ ඇති කරන යන්ත්‍රණය එතනින් නවත්තන්නේ නැහැ. එන අවුරුද්දේ ඉඳන් මේක කරන්න ගමන් විශේෂයෙන්ම කෘෂිකර්මයේ නවීකරණය කරන වැඩසටහන් අපි ආරම්භ කරනවා. අපිට තියෙන පක්ෂ දේශපාලනේ නෙමෙයි. ජනතාවගේ ආහාර ප්‍රශ්නේ විසඳන දේශපාලනට අපි යන්න ඕනේ. මෙරට කැබිනට් මණ්ඩලයම එකතු වී තම උපන් බිම අඩු ආදායම් ලාභී රටක් ලෙස නම් කිරීම දෛවයේ සරදමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ සමග ජනබලවේගයේ මහනුවර කුණ්ඩසාල ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනුයි. කැබිනට් රැස්වීම අදාහ ගන්න බැරි යෝජනාවක් සම්මතයි. ශ්‍රී ලංකාව අඩු ආදායම් රටක් හැටි. මේ රටේ ඉතිහාසයේ කිසිම දවසක කිසිම ආණ්ඩුවක් කැබිනට් එකේ යෝජනා ස්ථිර කරගෙන නැහැ. අපි අඩු ආදායම් රටක්. 2019 අපි මැදි ආදායම් රටක්. 2020 අපි අඩු මැදි ආදායම් රටක්. මේ වෙන විට අපි බංකොලොත් රටක්. ආණ්ඩුව කියනවා ප්‍රථම වතාවට අපේ රට අඩු ආදායම් රටක් හැටියට ප්‍රකාශයට පත් කරන්නේ ජාත්‍යන්තර මූල්‍යායතන වලින් සහනාධාර සහන ණය ලබා ගන්නට. නමුත් ලැජ්ජ නැද්ද කැබිනට් එක රැස් වෙලා මෙහෙම ප්‍රකාශයක් කරන්නේ? ලෝක බැංකුව හොඳින් දන්නවා අපේ රට තියෙන තත්ත්වය මොකක්ද කියලා. අපේ රට හොරකම් කරන, පගා ගහන, කොමිස් ගහන, රටේ ජාතික දේපල සූරාකන, ජාතික සම්පත හොරාකන රටක් බවට ලෝක ප්‍රසිද්ධයි. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් ගන්නේ ඇමරිකන් ඥානකාගෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. රසායනික පොහොර තහනම් කිරීම ගැන යෝජනාව ගෙනාවේ මොලහතානෝ කියලයි පෝජතුරුලී රතනහිමියන් පැවසුවේ. ඒ උත්තර ලංකා සභාගේ පළමු දිස්ත්‍රික් සමුළුවට මාතර දී එක්වෙමිනුයි. දැන් මේ තියෙන අර්බුදය ඉතා භයානකයි කියලා කියන්නේ අපි ඇයි? වික්‍රමසිංහ මහත්තයාගේ අවුරුදු 4 මාර ඇතුළත නිදහසෙන් පස්සේ ලංකාව උදල් වෙළඳපොළෙන් රටරටවල් වලින් අරන් තියෙන ණය ප්‍රමාණයට ආසන්න ණය තොගයක් අවුරුදු 4 මාරකින් ගත්තා. අද හැදිච්ච හෙම්බිරිස්සාවට සීතල වතුර නැවේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩු කාලේ යහපාලන කාලේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට හෙම්බිරිස්සාව හැදුනා. අපි හෙම්බිරිස්සාව හැදෙන්න කලින් කිඹුහුම දෙක එනකොට අපි කිව්වා. අපි කිව්වේ ගැහුවේ නෑ. එයා බෙහෙත් ඇත්ත කාගෙන්ද? ඇමරිකානු ඥානක්කගේ. මේක කරන්න එපා කියනවා. එයා අහනවා. ඇමරිකානු ඥානක්ක හමුදාපති හම්බෙනෝ, ත්‍රිවිධ හමුදාපති හම්බෙනෝ, පොලිස්පති හම්බෙනෝ. ඒ පැත්ත හෙන්නේ උත්තර කරනවා. පටිගිවා ගන්නේ කොහොමද රාජසේකර? බොදු ගහපන්. වක්‍ර බදුත් ගහපන්, ඍජු බදුත් ගහපන්. ඍජු බදු ගඩුවෙන් ගහනවා, වක්‍ර බදු වැඩියෙන් ගහනවා. රාජ්‍ය අපට ඕනේ ආණ්ඩු එලවන්න ඕනේ. මේක ආණ්ඩුවක් නෙමෙයි, මේක පාණ්ඩුවක්. දැන් ඕන්නේ හෙට අනිද්ද තව බඩු 10කට දෙනවා ඇමතිකම්. ඒ 10ත් ආවම තමයි අංග සම්පූර්ණ. මල් 7යි කියන්න පුළුවන් කැබිනට් 2 ඊළඟට. හිටපු ජනාධිපතිතුමාව දැන් ආයර නැගිට්ටන්න කියලා එකක් යනවා. මහින්ද මහත්තයාට දැන් මතකත් නැහැ කවුද ගෝඨාභය ජනාධිපති. ගෝඨාභය ජනාධිපතිතුමාගේ වැඩ පිළිවෙත් එක යන් කියලා කියන මෙහෙන් කියන රනිල් 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 කියද. බලන්නේ මැරෙන්න ඕන නැ නතියලා හරි. මොකක් හරි මැච් එකක් ගහගමු. තාත්තා විශ්රාහර දාලා. ඒක තමයි බේබිලා ගිහින් ඉතන විදිය. ඔය බේබිලා ඉන්න තමයි ඔය තාත්තට වැටුනේ. IMF එකේ හම්බෙන ඔය බිබික්කමෙන් මේක කුඩු දාන්න බෑ. ගෝඨාභය මහතාගේ ආණ්ඩුවේ අපි ඇමතිවරු. නමුත් ඒ ආණ්ඩුව හයිජැක් කළා. පැහැර ගත්තා. ඉන්පසුව ඒක රේල්ුවෙන් පිටට වැටුණා. වෙනත් රේල්ුවකට. එතනින් මේ රටේ අලුත් දේශපාලන අනුබෝධය ඇති වුණා. මම කතා කරේ වසවිසිතර ගොවිතැන. අපි 얘ගෙන හඬක් නැගුව සමාජය. ගෝඨාභය රාජපක්ෂ අපෙන් අහලා නෙවෙයි මේ මිනිස්සු ඔය වැඩේ කළේ. ඕක කරන්න කියලා කිව්වේ සල්ලි නැති හන්දා ජයසුන්දර. ජයසුන්දරට ඒක කිව්වේ බැසිල් රාජපක්ෂ. මොළ හතානෝ තමයි කිව්වේ. ඒකෙන් විනාශ වුණේ වසවිසෙන්තර ගොවිතැන කියන උදාර සංකල්පය. කතා කරන්න බැරි තත්ත්වයට පත් වුණා. ක්ලික් කරන්න. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිලිනි ප්‍රියමාලි අද ස්ථානීය පරීක්ෂාවක් සඳහා රැගෙන ගියා. ඒ බන්ධනාගාර හා අපරාධ පරීක්ෂණ නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ
මෙවන විට අයට එරෙහිව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 12ක් කෝටි ගණනින් මුදල් වංචා කිරීමට අදාළව තිලිනි ප්‍රියමාලි මේවන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා. ඒ අනුව අද දෙවන වතාවටත් ඇය ස්ථානීය පරීක්ෂාවක් සඳහා රැගෙන එනු ලැබුවා. ඒ බන්ධනාගාර නිලධාරීන් හා අපරාධ පරීක්ෂණ නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාවක් යටතේ අධිකරණ නියෝග මත තිලිනි ප්‍රියමාලි ස්ථාන කිහිපයක් සඳහා පරීක්ෂාවට රැගෙන ගිය අතර ඇය නැවතත් පස්වර 3:25 පමණ වන විට බන්ධනාගාරයේ වෙත රැගෙන ආපවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. මේවන විට තිලිනි ප්‍රියමාලිට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 12ක්. රාජගිරිය ප්‍රදේශයේ පදිංචි පුත්කලයකටද අදාළ කාන්තාව රුපියල් ලක්ෂ 47ක මුදලක් වංචා කර තිබෙනවා. ඔහු ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා දැන් එක අපිට කිව්ව රනිල්ට ඡන්දෙ දෙන්න එපා කියලා රනිල්ට ඡන්දෙ දෙන්න එපා කියපු එක දුන්න පැල් බැඳගෙන රනිල්ට ඡන්ද මලගයක් වුණාම අර ගෙදරින් කියන මං උදේට කන්න දෙන්න. තව ගෙදරකින් කියන මං මහතේ වතුරක දෙන්න. තාපිරිසක් ඇවිල්ලා කියන මගේ ගාණි තමයි සම්පූර්ණයෙන්ම බණ දවසට උදව් කරන්නේ. මලගෙදරට උදව් කරන තත්ත්වෙටපත් වෙලා තියෙන ලංකාව. යා කොහෙන් ගන්නුන්ට දැන් ලෝකේ හොඳම වාහන කියන ජනාධිපතිටයි අගමැතිටයි කැබිනට් එකටයි හැබැයි මොකද්ද? දුප්පත්ම රටක් කියලා කියන. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා බලනවා ළමයි ලෝකෙට යන වෙනුවට ලෝකෙ ලක්තාවුදගේ ඒ ආර්ථිකය හදන්න බෑ බෙදිලා ඒක හදන්න බෑ සමත්ත කූට්ටක් දීලා ඒක හදන්න බෑ පිනට මොනවා හරි දීලා ඒක හදන්න පුළුවන් අපි ඔක්කොම එකට එකතු වෙලා වැඩ කරුවොත් රුපියල් 100ක් හම්බ කරොත් රුපියල් 64ක්ම බදු රුපියල් 36කින් තමයි මිනිසු ජීවත් වෙන වෙලා තියෙන්නේ මිනිසු මිරිකිලා 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 අවසානට जनाधिपति අරගලේ යමුවාවෙන් අපේ පක්ෂයට විරුද්ධව විවිධ කුමන්ත්‍රණ කරා. කොටාවේ රාජපක්ෂ මහත්තයා ගිය නිසා හොඳයි. හැරිලා ගැහුවා නම් 72 12 63 60යි. එන 120000 වැඩිය මැරෙනවා මේ රටේ කොල්ලු කෙල්ල. ඔබ හිතනවද මේ නම් වෙන්දා මහින්ද මහත්තයාගේ ඉල්ලාස්සි මහරහමේ කිනි තිබ්බ කියලා මේවට? නැහැ. ඊට ඉස්සෙල්ලා බඩන් ගත්තේ අපේ සමහර විතුව මහින්ද රාජපක්ෂ කියන මහා දෙවන්ත රුක්ෂය කපලා අයින් කරාම අනිත් පැයට ෂේප් එකේ ඉන්න පුළුවන් කියලා. එයාට තේරුම් නැති කාරණේ තමයි මේ රුක්ෂය වැටෙන්නේ පොඩි ගස් සියල්ලම තරහාගෙන. අවසානයේ අපේ ආණ්ඩුවට උනේ ඒ කාරණේ. 2005 මහින්ද මහතා ජනාධිපති වෙනකොට ලංකාවේ අන්තර්ජාලය තිබ්බේ 105කට විතරයි. මහින්ද මහතා ගෙනාපු අන්තර්ජාලයෙන්ම තමයි Facebook එකේ මයිනා කියලා ගහන්නේ. මට කියන්නේ පොඩි මයිනායි කියලා. අඩු ගානේ මම පිළිගන්නවනේ මම මහින්දගේ පුතා කියලා. ඒකනේ පොඩි මයිනායි කියලා කියන්නේ. එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙතන් සිට සියත සතියග සප්තස්වර රිද්මය 7 නෝඩ් සමගින් ඔබට එක්විය හැකි. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.